प्रश्न पत्र साहनमेवल प्रश्न पत्र पलमसे लकन हतलिया लकन हतली आवशे लकन भागने पेपर प्रश्न वाले सफया साहय प्रश्न पत्रे फलमोन पिलीपंदवाई प्रश्नांक नानक विद्या विषयांगिन හදාරුන් ලබන්නේ මින් කුමක් පිළිබඳවද කියලා තමයි පළවෙනි ප්‍රශ්නේ මොකලා තියෙන්නේ පළවෙනි පිළිතුර ලෝක කර්මාන්තය දෙවෙනි පිළිතුර වාස්තු විද්‍යාව තුන්වෙනි පිළිතුර කුඹල් කර්මාන්තය හතර පැරණි කාසි පැරණි කාසි තමයි නානක විද්‍යාව මගින් හදාරුන් ලබන්නේ පැරණි කාසි පිළිබඳව අපිට වෙනම පාඩම් කොටසක් පළවෙනි පාඩම සඳහන් කරලා තියෙනවා එතනදී අපි ඉගෙන ගන්නවා ලංකාවේ පැරණිම කාසිය හස් එබු කහාපන කාසිය බවත් ඉනනතරුව අලියාසා සොස්තික කාසිය රන් කහවනුව අක කාසිය ඒ වගේම පොළොන්නර යුගයේදී තබමස් ආදී කාසි පිළිබඳව ඉගෙන ගන්නට ලැබෙනවා. එසා පළවෙනි ප්‍රශ්නෙට වඩාත් නිවැරදි පිළිතුරු අංක 4. දෙවෙනි ප්‍රශ්නය අනුරාධපුර අවධියේ සිට කෝට්ටේ අවධියේ ආරම්භය දක්වා ඉතිහාසය හැදෑරීමේදී උපකාරී වන දේශීය සාහිත්‍ය මූලාශ්‍ර බොහෝමයක් රචනා වී ඇත්තේ කවර අරමුණක් මුල් කරගෙනද? එතකොට පළවෙනි පිළිතුර තියෙනවා ආගමික මූලවරක් මුල් කරගෙන කියන කාරණේ. අපිට පළවෙනි පිළිතුර තමයි වඩාත් නිවැරදිම පිළිතුර විදිහට සලකන්න පුළුවන්. මෙතනදී ඔයාලට සාහිත්‍ය මූලාශ්‍ර ගැන කෙටි හැටි මේ වක්වලොත් අපි දන්නවා දේශීය සාහිත්‍ය මූලාශ්‍රවල පරිණෝ ග්‍රන්ථය තමයි දීපවංශය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ රචනා වුණා. කතෝරේ ගැන කිසිම සඳහනක් නැහැ. ඒ වගේම 5 6 සියවස් වලදී රචනා කරනවා. මහා වංශය දික්සඳ සෙනෙවියා පිරිවෙන් වාසී මහානාම හිමියන් විසින්. මොන 5 6 සියවස් කියලා අදහස් කළේ 5 හෝ 6 වන සියවස් වල දෙකින් එකක රචනා කරන්නට ඇතැයි विश्वास निशा तुंगे प्रश्न प्राग्ऐतिहासिक मानवया जीवत्वाय सलकन मिनिहा गलकंदे कुमन वासस्थान वर्गेट पलवन पिलुतुर पहतरट तेत्कलापीयलेन देवन पिलुतुर पहतरट वियलिकलापीय एलिमहान खदवुरु तेवन पिलुतुर विरलाश्रित एलिमहान खदवुरु हतरन पिलुतुर पहतरट वियलिकलापीयलेन वडात निवरदि पिलुतुर तमाय දෙර්ල ආශ්‍රිත එලිමහන් කඳවුරු කියන පිළිතුර මිනිහා ගල්කන්ද බූන්දල සහ පතිරාජබල කියන ප්‍රදේශයිත් වෙන්නේ දෙර්ල ආශ්‍රිත එලිමහන් කඳවුරු වලට ප්‍රශ්නාංක 4 පරමකෝරුන්ට පැවරේ තිබූ මූලික කාර්යයක් ඌයේ රජතුමාට උපදෙස් ලබා දීමයි 2 ගම්වැසියන්ගේ සුබ සාධන කටයුතු ඉටු කිරීමයි 3 නගර බාරව කටයුතු කිරීමයි 4 වැව් පද්ධතියක් බාරව කටයුතු කිරීමයි වඩාත් නිවැරදි පිළිතුර තමයි පිළිතුරු අංක 4. පරුමකයා කියන්නේ ප්‍රාදේශීය පාලකයාට පරුමක කාන්තාවන්ට අපි කිව්වා පරුමක ලූ කියලා. පරුමකයාට සිද්ධ වුණා මේ ප්‍රදේශයේ තිබ්බ සියලුම වැව් එකතු කරලා ඒවා ඇල මාර්ග වලින් සම්බන්ධ කරලා වැව් පද්ධතියක් හදාගන්න. අන්න ඒ නිසා මේ වැව් පද්ධතිය හැදීමේ ප්‍රධාන වගකීම පරුමකයාට කරන්නට තිබුණා. ඒ වගේම මේ හදාගත්ත වැව් පද්ධතිය හඳුන්වනවා වැව් ප්‍රපතනයේවත් එල්ලංගාව කියන නමින්. අපි යනවා ප්‍රශ්නාංක 5ට. දුටුගැමුණු රාජ සමයට අයත් සිදුවීම් දැක්වෙන පිළිතුර කුමක්ද? ඒ ලබලා දීලා තියෙන පිළිතුර තමයි රුවන්ලිසෑය ඉදිකිරීම. අපි දන්නවා දුටුගැමුණු රත්තමා තමයි රුවන්ලිසෑය ඉදිකිරීමේ කටයුතු සිද්ධ කළේ. ඒ වගේම අපිට තවත් පිළිතුරක් හොයාගන්න පුළුවන් D පිළිතුර
ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරය ආරම්භ කරන්නේ දුටුගැමුණු රජතුමා. සහ ඒ සහ ඩී තියෙන්නේ දෙවෙනි පිළිතුරේ පහේ දෙවෙනි පිළිතුරේ සහ පහට නිවැරදි පිළිතුර පිළිතුරු අංක දෙක. හයවෙනි ප්‍රශ්නය වසඹරාජ සමයට අයත් සිදුවීම් දැක්වෙන පිළිතුරු කුමක්ද? වසඹරජතුමා තමයි ලම්බකර්ණ පෙළපතේ ආරම්භක රජතුමා. එනිසා අපට පුළුවන්කම ලැබෙනවා බී පිළිතුර එකක් විදියට හඳුනගන්න. ඒ වගේම පළවෙනි වතාවට විශාල පරිමාණයේ වැවහදන්න පටන් ගන්න වසඹ රජතුමා. එතකොට අපට පිළිතුරු විදියට ගන්න පුළුවන් බී සහ ඊ තියෙන්නේ හතරවෙනි පිළිතුරේ. ප්‍රශ්න අංක 7. රාජ්‍යත්වයේ බලය ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වූයේ රාජ්‍යත්වයේ බලය ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වූයේ පළවෙනි පිළිතුර බලය විමධ්‍යගත වීමයි, 2. රාජධානි අතර ගැටුම් ඇති වීමයි, 3. ප්‍රාදේශීය පාලකීන් බලවත් වීමයි, 4. ඵලය මධ්‍යගත වීමයි. රාජ්‍යත්ව වර්ධනය කියලා අදහස් කරන්නේ ප්‍රාදේශීය පාලකීන් තුළ පැවති බලය රජු යටතට ගැනීම, එහෙම නැත්නම් මධ්‍ය පාලනය ඇති කිරීම. සා වඩාත් නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 8. ශ්‍රී ලංකාවේ ඇතැම් පාලකීන් අසල් වැසි රටවල් සමග විවාහ සම්බන්ධතා ඇති කර ගැනීමෙන් අනාවරණය වන්නේ කුමක්ද කියලා අහනවා. පළවෙනි පිළිතුර තියෙනවා අසල් වැසි පාලකීන් හා ලාංකික පාලකීන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමයි, 2. ලාංකික රජවරුන්ගේ බලපරාක්‍රමය විදේශ රටවලට ව්‍යාප්ති කිරීමයි, 3. ඥාති සම්බන්ධතා තුළින් දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීමයි, 4. විදේශ කුමාරිකාවන් සරණ පාවා ගැනීම මෙරට රජවරුන්ගේ චාරිත්‍රයක්ව පැවති බවයි. වඩාත් නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්න තමයි විවාහ සම්බන්ධතා පවත්වාගෙන ගියේ. හොඳම උදාහරණය තමයි පොළොන්නරුවේ ආරම්භක පාලකයා විදියට රජ වෙච්ච පළවෙනි විජයබාහු රජතුමා චෝලයින්ගෙන් රට මුදවගෙන එතුමා වසර 40ක් රට පාලනය කරනවා. ඒ කාලයේ තුලදී එතුමා පළමුවෙන්ම තමාට කාලින්ගේ තිලෝක සුන්දරී නම් බිසවක් විවාහ කරගන්නා අතර සහෝදරිය වෙච්ච මිත්තා කුමරියට පාණ්ඩ්‍ය කුමාරයෙක් විවාහ කරගන්නට කටයුතු කරනවා. මීළඟට අපි අවධානය යොමු කරමු ප්‍රශ්න අංක 9 පිළිබඳව. ප්‍රශ්න අංක 9. අතීතයේදී විවිධ ජාතීන් අතුරින් වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ කුමකටද කියලා අහනවා. පළවෙනි පිළිතුර සංචාරය පිණිසයි, දෙවෙනි පිළිතුර වෙළඳාම පිණිසයි, තුන්වෙනි පිළිතුර අධ්‍යාපන කටයුතු පිණිසයි, හතරවෙනි පිළිතුර බලය ලබා ගැනීම පිණිසයි. සංචාරයට පැමිණ ඇත් හිටියා උදාහරණයක් විදියට පායන් භික්ෂුව සයිබන් බතූතා අපේ රටට ආවේ සංචාරය කරන්න. අධ්‍යාපන කටයුතු සඳහා අපේ රටට ආපු අය හිටියා බුද්ධඝෝෂ මහානාම ආදී හාමුදුරුවරුන්. මොකද අපේ රටේ කාලයක් තිස්සේ ප්‍රධාන අධ්‍යාපන ආයතන විදියට තිබුණා මහා විහාරය සහ අභයගිරිය ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථාන ඉදිරි ප්‍රසිද්ධියක් ලබලා තිබුණා. බලය අල්ල ගැනීමටත් බොහෝ පිරිස්සාව කාලිංග මාග වගේ අයදී ඒ වගේ මෙලාර වගේ රජවරු රටේ බලය අල්ල ගන්න ආවා. අමුතු වඩාත් නිවැරදි පිළිතුරු විදිහට සලකන්නේ අපි 2. වෙළඳාම පිරිස තමයි මේ රටට වැඩි පිරිසක් ආවේ. ඉන්දියාව, චීනය, ග්‍රීසිය, පර්සියාව ආදී බොහෝ රටවල් වලින් වෙළඳාම සඳහා විශාල වෙළඳ පිරිසක් ලංකාවට ආවා. ප්‍රශ්න අංක 10. දීමනා හා සම්බන්ධ ඇතැම් සෙල්ලිපිවල බල්ලා හා කපුටා සංකේතවත් කිරීමෙන් සමාජයට ලබා දුන් පණිවිඩය කුමක්ද? බොහෝ සෙල්ලිපිවල අවසානයේ බල්ලාගේ සහ කපුටාගේ රූපය දකින්න ලැබෙනවා. ඉතින් ඒ සෙල්ලිපිවල අවසානයේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. මතු දන්මයේ බලු කවුඩ වෙත්වායි මේ ලෙන කැප කළ බැවින් කියලා සඳහන් කරනවා. ඉතින් ඒකේ පිළිතුර තමයි, ඒකේ අර්ථය තමයි මතු ආත්මයේ බලු කපුට වෙලා ඉපදෙන්නට ඕනේ මේ අප පූජා කරපු විහාරයට කිසියම් කෙනෙක්
කරදරයක් හිංසාවක් පීඩාවක් කළොත් කියන අර්ථය තමයි. ඒක නිසා මේකට වඩාත් නිවැරදි පිළිතුරු වන්නේ පිළිතුරු අංක දෙක. දීමනාවට බාධා කළවුන් මතු ආත්මයේදී එවැනි සතුන් වී ඉපදෙන බවට මිනිසුන් සමාජයට පණිවිඩයක් ලබලා දුන්නා. ඊගාවට 11 වෙනි ප්‍රශ්නය කලාත්මක බව ජල කළමනාකරණය තාක්ෂණයේ සංකලනය වූ විශිෂ්ට නිර්මාණයක් ලෙස අගය කළ හැකි කුමක්ද? එක සරෝව, දෙක ගල් පාලම, තුන යෝධයල, හතර කුට්ටම් පොකුණ. ඊට වඩාත් නිවැරදි පිළිතුර තමයි කුට්ටම් පොකුණ. ඉතාමත්ම මනස්කාන්තාකාරයෙන් ගොඩනගලා තියෙනවා. ඉතාමත්ම ආකර්ෂණීය බවක් මේ කුට්ටම් පොකුණේ දැකෙන්නට ලැබෙන. 12 වෙනි ප්‍රශ්න. අතීතයේදී පානීය ජලය ලබා ගැනීමට ලිංග සෑදීමේදී විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ලිඳ තුළට බස්සවා ඒ බිත්ති ආවරණය කිරීමෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද? මෙය වැඩි වශයෙන්ම ක්‍රියාත්මක වුණේ වියළි කලාපයේ ළමයි. ඒකට හේතුව තමයි වියළි කලාපයේ ජලය කිවුල් රසක් ගත්තා. ඒ නිසා ජලය එහි බිත්ති මත සම්බන්ධ වීම වැළැක්වීමට ඒ ලිංගවල ආවරණය කළා මැටි මුට්ටි කිහිපයක් දාලා එතනින් කිවුල් බව සම්පූර්ණ නැති කරගන්න බැරි වුණත් යම් තාක් දුරට කිවුල් බව ජලය අඩු කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා 12ට වඩා නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. ඊගාවට අපිට කතා කරන්න තියෙන ප්‍රශ්න අංක 13 සහ 14 කියන ප්‍රශ්න වැව කියන නිර්මාණයට සම්බන්ධ ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. වැවට සම්බන්ධ ප්‍රශ්න, වැව් බැම්ම සහ සොරවුව කියන අංග ගැන තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. එතනදී අපෙන් අහනවා වැව් බැම්ම සම්බන්ධ පිළිතුරු දෙක මොනවද කියලා. වැව් බැම්ම මගින් තමයි විශාල ජල ධාරිතාවක් රඳවා තබා ගන්නෙ. ඒ වගේම වැව් බැම්ම ශක්තිමත්ව ඉදි කරන්න කඳු ගැට දෙකක් තෝරා ගැනීම කරන්නන් විසින් තෝරගත්තා. එතනදී ඒ කඳු ගැට දෙකේ ශක්තිමත් භාවය පිළිබඳව වඩාත් අවධානය යොමු කළා. ඒ නිසා 13ට වඩාත් නිවැරදි පිළිතුර වන්නේ පුරුවන්ක එක. 14 සරෝව සම්බන්ධව දැක්වෙන පිළිතුරු මොනවද කියලා. සරෝව කියන්නේ මොකක්ද කියලා තමයි එතනදී අහන්නේ ඒගොල්ලෝ. සරෝවට සම්බන්ධ පිළිතුරු දෙකක් එතන අපිට දකින්න ලැබෙනවා. 14 වෙනි ප්‍රශ්නයට පිළිතුරු විදිහට අඳුර ගන්නවා. සරෝව මගින් තමයි වැවේ ජලය ඇල මාර්ගවලට නිකුත් කරන්නේ. ඒ වගේම සොරව් වර්ග දෙකක් පාලි ගණන් ගන්න පුළුවන්. ගොඩ සොරව්ව සහ මඩ සොරව්ව කියන දෙක. ඉතින් මෙතනදී කතා කරලා තියෙන මඩ සොරව්ව ගැන ඊ අක්ෂරයෙන් වැවේ එකතුන ඔන් මඩ ඉවත් කිරීමත් සොරව්වේ කාර්යයක්. ඒ නිසා වඩාත් නිවැරදි පිළිතුරු අංක 3 14 වෙනි ප්‍රශ්නෙට. 15 වෙනි ප්‍රශ්නයේදී සැඟවී සිටින අපරාධකාරයෙකු අල්ලා ගැනීමේදී අතීත පාලකයන් නිදු උපක්‍රමයේ කුමක්ද? පළවෙනි එක අපරාධකරුවන්ගේ ඥාතීන් අත්අඩංගුවට ගොඩ ගැනීම. ඉතින් එහෙම කරා කියලා එක ඇත්තම නිවැරදි තීරණයක් වෙන්නේ නැහැ. මොකද හැබැයි ඥාතීන් නොවුනත් අතීතයේදී ඒ පවුලට සම්බන්ධ ඇතැම් අයව ඉර බාරට ගත්තයි කියලා තොරතුරු තියෙන සමහර බිරිඳ හෝ දරුවන්වත් ගත්ත අවස්ථා නැතුවා නොවේ. නමුත් වේවල් කැටිය සෙල්ලිපිය ඔබ දන්නවා. වේවල් කැටිය හතරවන මිහිඳු රජතුමා කරපු සෙල්ලිපියක්. ඒ සඳහන් වෙනවා ගෘහදණ්ඩ බද්ධ නමින් බද්ධ. මේ ගෘහදණ්ඩ බද්ධ කියලා කියන්නේ මේ අපරාධකාරයා අල්ලා ගන්නතුරු ඒ ගමේ නායකයා සහ ගම්වැසියන් ගම තුල ඒ හොරාට රැකවරණය දෙනවා නම් මේ ගෘහදණ්ඩ බද්ධ ගෙවන්න ඕනේ කියලා නීතියක් මේ වේවල් කැටි සඳහන් වෙන නිසා අපට වඩාත් නිවැරදි පිළිතුරු විදියට ගන්න පුළුවන් පිළිතුරු අංක 2. අපරාධකරු අල්ලා ගන්නා තෙක් ගමේ ජීවත් වූ ගම්වැසියන් බද්දක් එවන්න ඕනේ කියන පිළිතුර තමයි වඩා නිවැරදි වෙන්නේ. 16 ප්‍රශ්නය අහලා තියෙන්නේ පැරණි ශ්‍රී ලංකාවේ කාන්තා විශේෂ ගෞරව ආදරයට පත්වීමට බලපෑ ප්‍රබලතම සාධකය කුමක්ද කියලා. පළවෙනි පිළිතුර තියෙනවා ස්වාමි භාර්යා පෞරුෂය රකිමින් ජීවත් වීමයි. ස්වාමිය සහ භාර්යාවක් ලෙස යටහත් පහත් ජීවත් වීම නිසා තමයි කාන්තාට විශේෂ තැනක් ලැබුණේ කියලා. දෙවෙනි එකේ කියනවා කුලසිරිත ආරක්ෂා කරමින් ජීවත් වීමයි.
සමාජයේ තියෙනවා සිරිත්විරිත් ආරක්ෂා කරමින් කාන්තා ජීවත් වීම විශේෂ ගෞරවය හේතුණා කියලා තමයි දෙවෙනි පිළිතුරේ තියෙන්නේ. තුන්වෙනි පිළිතුරේ කියනවා මව ලෙස වගකීම් මුස්ලිමින් කටයුතු කරන්නේ මව්වරු විදියට තමුන්ගේ වගකීම් නිසි අයුරින් ඉෂ්ට කළා කියලා කියනවා. හතරවෙනි එකේ කියනවා සූප ශාස්ත්‍රය පිළිබඳව දක්ෂතා දැක්වීම. සූප ශාස්ත්‍රය කියලා අදහස් කරන්නේ ඉයුම් පියුම් කටයුතු වල යෙදෙමින් කටයුතු කිරීම තමයි ඇය විශේෂ ගෞරවාදරයට පත් වෙන හේතුව කියලා. කොහොම නමුත් මේකට වඩාත් ගැළපෙන පිළිතුර තමයි තුන මවවරුන් ලෙස වගකීම් මුස්ලිමින් කටයුතු කිරීම. ඊළඟට බලමු 16 ප්‍රශ්නයෙන් පසුව 17 ප්‍රශ්නයේ මොන වගේ දේවල්ද අහලා තියෙන්නේ කියලා. ප්‍රශ්න අංක 17 සහ 18 පැරණි රාජධානී ඇසුරින් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතනදී අපට 17 18 ප්‍රශ්න අසා තියෙන්නේ දඹදෙණි රාජධානිය සහ ගම්පොළ රාජධානිය සම්බන්ධව. එතනදී දඹදෙණි රාජධානිය සම්බන්ධ පිළිතුර තමයි දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී ආක්‍රමණිකයා ජාවක චන්ද්‍රබානු ඒ වගේම බෙලිගල දළදා මැදුර ඉදිකිරීම සිද්ධ වෙන්නේ දඹදෙණි රාජධානි සමයේ. බෙලිගල දළදා මැදුර ඉදි කරන්නේ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ පියා තුන්වන විජයබාහු රජතුමා විසින්. පසු කාලීනව දෙවන පරාක්‍රමබාහු රජු බෙලිගල කදුමුදුනේ තැන්පත් කර තිබූ දළදා වහන්සේ දඹදෙණියට වැඩම කරවලා දඹදෙණියේ දළදා මාලිකාවක් කරලා එයි දළදා වහන්සේ තැන්පත් කරනු ලබනවා. එනිසා 17ට වඩාත් නිවැරදි පිළිතුර වන්නේ B, C සහ F කියන පිළිතුරු. තොරවල් පැහැදිලි වෙනවා 18 ගම්පල රාජධානියට ගැලපෙන පිළිතුර මොකද්ද කියලා. ඒ තමයි A, D සහ E කියන පිළිතුරු. A, D සහ E කියන පිළිතුර. ඒ කියන්නේ 18ට පිළිතුර A, D සහ E ඇතුළත් වෙන්නේ දෙවෙනි පිළිතුර. මේ ප්‍රශ්නය පිළිබඳව තවදුරටත් අපි කතා කළොත් හතරවන බුවනෙක බහු රජතුමා කියන්නේ ගම්පොළ රාජධානී ආරම්භක පාලකයා. 1341 තමයි රාජ්‍යත්වයට පත් වෙන්නේ. ඒ වගේම ඉබන් බතූතා 1344 තමයි ලංකාවට එන්නේ ශ්‍රී පාද වන්දනාව යන්න. ඒ වගේම ගම්පොළ රාජධානී අවසාන කාලයේදී රයිගම පාලනය කරන වීර අලකේශ්වර හමු වෙන්න චෙන්හෝ සේනාපතියා එනවා. චෙන්හෝ සේනාපතියා චීන ජාතිකයේ. ඔහුගේ රජතුමා නැත්නම් අධිරාජ්‍යයා තමයි ජුංලෝ අධිරාජ්‍යයාගේ ආරාධනයෙන් තමයි චෙන්හෝ සෙනවියා ලංකාවට. නමුත් චෙන්හෝව වීර අලකේශ්වර ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා කියලා බලාපොරොත්තු වුණත් එය එසේ නොවන නිසා චෙන්හෝ පසුව වීරලකේශ්වරගේ රයිගම රාජධානි ආක්‍රමණය කරලා ඔහු සිරකාරයෙක් විදිහට චීනයට අරගෙන යනවා. එතනින් ගම්බල් රාජධානිය අවසන් වෙනවා. දහනමේ අපි දන්නවා නායක්කාර පෙළපති බිසවගේ සහෝදරයාට තමයි රජකම හිමිවීම සිද්ධ වුණේ. ඒ නිසා ඒක බැලු බැලමට අපට අඳුර ගන්නට පුළුවන්. මොකද අනුරාධපුර පොළොන්නරු යුගයේදී තමයි වැඩිමහල් සහෝදරයා ඒ වගේම පියාගෙන් පුතාට එමත් නැත්නම් බිසෝවරු රජ වුණේ අනුරාධපුර සහ පොළොන්නරු යුගවලදී. 20වෙනි ප්‍රශ්නය උඩරට පාලන සංවිධානයේ මධ්‍ය සංවිධානයේ යටතේ මඩිගේ බද්ද කාර්යාංශයට පැවරුණේ කුමක්ද? මඩිගේ බද්ද කියන්නේ ප්‍රවාහන කටයුතු භාරව සිටිය අය. ඊට අමතරව ඌර්වේ බද්ද, හැඳ බද්ද, රදා බද්ද, බඩහැල බද්ද ආදී බද්ද කාර්යංශයන් මහනුවර යුගයේ පාලනයේදී කටයුතු කළා. ඉන් අනතුරු අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රශ්න අංක 21. ප්‍රශ්න අංක 21 අපිට කතා කරන්න තියෙන්නේ සටන් සම්බන්ධව ප්‍රශ්න කීපයක්. එතනදී අපිට කතා කරන්න තියෙන්නේ දන්තුරේ බලන රන්දෙනිවල සහ ගන්නෝරුව සටන් පිළිබඳව. ඊට සම්බන්ධ සේනාපතින්
දෙවන තීරුවේ සඳහන් කරලා තියෙනවා දන්තුරේ සටන සිද්ධ වෙන්නේ පීරෝ ලෝපේස්ද ජූසා සමග. ඒ නිසා පළවෙනි පිළිතුර සී යකුර තියෙන පිළිතුරු දෙකක් අපට හම්බ වෙනවා. බලන සටන ඩොන් ජෙරනිමෝ දසවේදු ඒ යකුර රන්දෙනිවල සටන කොන්ස්තන්තිනෝ දෙසා ඩී යකුර ගන්නෝරු සටන දියෝගුද මේලෝ තුර පිළිතුර වෙන්නේ CADB කියන පිළිතුර පිළිතුරු අංක 3 22 උඩරට රජුන් සමග කටයුතු කිරීමේදී ලන්දේසීන් අනුගමනය කර ප්‍රතිපත්තියේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ කුමක්ද පළවෙනි පිළිතුරම අපිට හම්බලා තියෙන නිවැරදි පිළිතුර විදියට හැකිතා ආර්ථික වාසි ලබා ගන්න තමයි ලන්දේසීන් කටයුතු කළේ අනිකුත් 2 3 4 තියෙන පිළිතුරු යම් තාක් දුරට සම්බන්ධතා අවත්තා ගැනීමේදී ගැටලු තිබුණා නමුත් වඩාත් නිවැරදි ඒ තමයි ඔවුන්ට අවශ්‍ය වුණේ මේ ලබා ගන්න පුළුවන් උපරිම ආර්ථික වාසි ලබා ගන්න එක තමයි. හරිද? ඊළඟට ප්‍රශ්න අංක 23 24 25 26 කියන ප්‍රශ්නවලදී අවධානය යොමු කළා තියෙන්නේ බොහෝ දුරට එකිනෙකට සම්බන්ධ ප්‍රශ්න තමයි අපෙන් අහලා තියෙන්නේ. පළවෙනි 23 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා පළමුවැන්න බිඳ වැටීම කරේ දෙවැන්නේ බලපෑම දක්වන යුගලයේ කුමක්ද? පළමුවැන්න බිඳ වැටීම කරේ දෙවැන්නේ බලපෑම දක්වන යුගලයේ කුමක්ද කියලා අහලා තියෙනවා ප්‍රශ්න අංක 23. එතකොට අපිට මෙතන පිළිතුරු හතරක් ලැබලා දීලා තියෙනවා. මෙතන වඩාත් වැදගත් සිදුවීම් කිහිපයක් තමයි යුරෝපා ඉතිහාසයට සම්බන්ධ කරුණු ටිකක් සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපට 23 වෙනි ප්‍රශ්නේ පිළිතුර විදියට ගන්න සිද්ධ වෙනවා. පිළිතුරු අංක 3. ඒ කියන්නේ සී යකුර රුසියන් විප්ලවය සහ සාර් පාලනය කියන එක තමයි වඩාත් නිවැරදි පිළිතුර විදියට ගන්නට පුළුවන්. ඒවා 24 වෙනි ප්‍රශ්නය දෙවැන්නේ ආරම්භයට පළමුවැන්නේ ක්‍රියාත්මක වීම හේතු වූ යුගලක මද 24 වෙනි ප්‍රශ්නය අහන්නේ දෙවැන්නේ ආරම්භයට පළමුවැන්නේ ක්‍රියාත්මක වීම. ඒකට වඩාත් නිවැරදි පිළිතුරු වන්න පිළිතුරු වර්ග 1 බැස්ටිලයට පහර දීලා තමයි ප්‍රංශ විප්ලවය ආරම්භ වුණේ. බැස්ටිලය කියන්නේ ප්‍රංශයේ තිබ්බ ප්‍රධාන සිර කඳවුර. මීට පහර දීලා ප්‍රංශ විප්ලවය ආරම්භ වුණා. 25 වෙනි ප්‍රශ්නය දෙවැන්නේ සාර්ථකත්වයට පළමුවැන්නේ මඟ පෙන්වීම. මේකට අපිට වඩාත් නිවැරදි පිළිතුර B. මොකද හේතුව මේ B කතා කරන්නේ ඇමරිකන් විප්ලවයේ සම්බන්ධව. ඇමරිකන් විප්ලවයේදී ඒ හමුදාවට නායකත්වය දුන්නේ ජෝර්ජ් වොෂින්ටන් විසින්. ඔහු පසු කාලීනව මේ විප්ලවය ජය ගැනීමෙන් පසුව නිදහස් ඇමරිකාවේ පළමුවනි ජනාධිපතිවරයා බවට පත්වන්නේ මෙතුමාම තමයි. එනං ඔබට පැහැදිලි 26 වෙනි ප්‍රශ්නයේ පිළිතුර D කියන එකකට හේතුව තමයි පළවෙනි ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බ හෙළීම සිද්ධ වුණේ නැහැ. දෙවන ලෝක යුද්ධයේ තමයි පරමාණු බෝම්බ හෙළන්නේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට. ඒ කාලේ ජපානයේ පාලනය කරපු හිරෝහිතවාදී රාජයා බොහොම දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා තමයි පරමාණු බෝම්බ හෙළන්නට සිද්ධ වුණේ. හොඳයි. ප්‍රශ්න අංක 27. කාර්මික විප්ලවයේ සමයේ මැකඩම් ක්‍රමයේ භාවිතා කළේ කුමක් සඳහාද කියලා අහලා තියෙනවා. කාර්මික විප්ලවයේ පාඩමේ වලට උගන්වන ප්‍රවාහන ක්ෂේත්‍රය ගැන එතනදී අපට මේ පිළිබඳව තොරතුරු හම්බ වෙනවා. ජෝන් මැකඩම් විසින් තමයි මේ මැකඩම් ක්‍රමය හඳුන්වා දුන්නේ මහා මාර්ග තැනීම සඳහා. නිසා 27 වඩාත් නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 28. පාත්‍යක් වන කාර්මික කරණයේ ප්‍රතිඵල අතුරින් ආර්ථික ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම් දක්වන පිළිතුරු කුමක්ද? අනේ ආර්ථික ක්ෂේත්‍රය ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ කියවද්දී මේ වගේ තැන් ගැන හරියට අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඔයාලා බොහෝ වෙලාවට හදිසියේ පිළිතුරු සපයන්න ගියාන් පස්සේ මේ වගේ වැදගත් පොයින්ට්ස් අමතක කරනවා. ඒ නිසා මේ අනේ ආර්ථික ක්ෂේත්‍රය මේ ඔක්කොම කාර්මිකට සම්බන්ධ සිදුවීම් තමයි. නමුත් ආර්ථිකය කියන කොටස අමතක කරන්න එපා. ඉතින් පරිසර දූෂණය. පරිසර දූෂණය කියන්නේ සමාජීය සිද්ධිය. සමාජයේ වශයෙන් බලපාන සිදුවීම. භාණ්ඩ නිෂ්පාදනයේ වේගවත් වීම. ඔන්න අපට අවශ්‍ය පිළිතුර තමයි D යකුර. නමුත් අපි අනිත් ටිකත් පොඩ්ඩක් හොයලා බලමු.
නාගරීකරණය නේද? නාගරීකරණය කියන්නේ වේගයෙන් නගර බිහි වෙන්න පටන් ගත්තා. මුඩු කුහා පැල්පත් ව්‍යාප්ත වීම. නගරයට ආපු මිනිසුන්ට ඉන්න තැන් නැති නිසා ඒගොල්ලන් තමුන්ට ඉන්න ඉඩකඩ තියෙන තැනින් 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 කුඩා පැල්පත් සහ මුඩු හදාගෙන ජීවත් වෙන. ඒකත් සමාජීය වශයෙන් ඇතිවෙච්ච වෙනස්කම නිසා වඩාත් නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ පිළිතුරු අංක 2. කියන්නේ B අක්ෂරයේ සඳහන්ලා තියෙනවා මාන නිෂ්පාදනය වේගවත් වීම තමයි කාර්බන් විප්ලවයේ ඇතිවෙච්ච ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රතිඵලය. ප්‍රශ්න අංක 29. පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් ෆෙඩ්‍රික්නෝ තාණ්ඩුකාරවරයා සම්බන්ධ පිළිතුරු කුමක්ද? බලමු. ෆෙඩ්‍රික් නෝත් කියන ලංකාවේ පළවෙනි ආණ්ඩුකාරවරයා, එන අනතුරුව තෝමස් මේඩ්ලන් ආණ්ඩුකාරවරයාත්, ඉන් පසුව උඩට ආක්‍රමණය දක්වා සායතනින් පසු කාලීනව රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයාත් අපේ රටේ පළවෙනි ආණ්ඩුකාරරු 3 දෙනා විදියට රට පාලනය කරගෙන යනවා. හොඳයි, අපි බලමු පළමුවෙන්ම ලැබෙන පිළිතුරු මොනවද කියලා. 1. සිවිල් සේවකයෙකු වූ ජෝන් ඩොයිලිගේ සහාය ලබා ගැනීම. මේක නිවැරදි පිළිතුරක් නෙමෙයි, මොකද ජෝන් ඩොයිලිගෙන් උදව් ගන්නේ තෝමස් මේඩ්ලන් ආණ්ඩුකාරරන්න. ඒ තියෙන පිළිතුර අපිට අතාරින්න පුළුවන්. මුතුසාමි උඩරට රජු වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඔන්න නිවැරදි පිළිතුරක් තමයි B. ඒ වගේම C පිළිතුරත් නිවැරදි. සේනාපති මැක්ඩොවල්ගේ නායකත්වයෙන් උඩරට ආක්‍රමණය කළ B සහ C තමයි වඩා නිවැරදි පිළිතුරු වන්නේ. ඒ කියන්නේ පිළිතුරු අංක 2 තමයි 29ට පිළිතුර වෙන්නේ. D සම්බන්ධ වෙන්නේ කාත් එක්කද පිළිතුර බලමු. රජුට හා ඔහුගේ ඥාතීන්ට උඩරට සියසුන පැති අයිති අහෝසි කිරීම. මේ සිදුවීම වෙන්නේ කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමේදී. ඉතින් එතනදී ඒකට සම්බන්ධ වෙන්නේ රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා. ඔන්න බොහොම පැහැදිලිව පිළිතුරු අපි හොයාගත්තා 29 වෙනි ප්‍රශ්නයට. 30 වෙනි ප්‍රශ්නය 19 වන සියවසේදී ශ්‍රී ලංකාවේ ඇති වූ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධය සම්බන්ධ යුගල කිහිපයක් දැක්වේ. ඉන් නොගැලපෙන යුගලය කුමක්ද? පංචමහාවාදය, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, පෙරිය පුරාණම්, ආරුංග නාවරතුමා, මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන අත්මලානේ ධර්මාලෝක හිමියන්, සෛරා විද්‍යාලය සිදිලෙබ්බේ මහතා. එතනින් නිවැරදි නොවන නොගැලපෙන පිළිතුර තමයි 3 වෙනි එක. මාළිගාකන්ද විද්‍යෝදය හදන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්. රත්මලානේ ධර්මාලෝක හිමියන් හදන්නේ පෑලියගොඩ විද්‍යා ලංකාර පිරිවෙන. ඒ වගේම සුමංගල හිමියන්ගේ ගුරුවරයා වලානේ සිද්ධාර්ථ හිමියන් විසින් රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන පිහිටවනු ලබනවා. ඒ නිසා වඩාත් නිවැරදි පිළිතුර 30 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 3. අපි දැන් 31 සිට 40 දක්වා අවසාන ප්‍රශ්න 10 පිළිබඳව අවධානය යොමු කරමු. ප්‍රශ්න අංක 31. පහත A සිට D දක්වා දී ඇති ප්‍රකාශ අතුරින් පොන්නම්බලම් රාමනාදන් පිළිබඳව නිවැරදි පිළිතුරු ඇතුළත් පිළිතුරු කුමක්ද? පළවෙනි එක තියෙනවා කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කිරීම නැහැ. ඒට සම්බන්ධ වෙන්නේ TB ජයා මාතා. එතකොට ඒ තියෙන පිළිතුරු දෙක අපට ඉවත් කරන්නට පුළුවන්. ඒක සහ 2 පිළිතුරු වඩාත් නිවැරදි වෙන්න බෑ. අපිට B සම්බන්ධ පිළිතුරු දෙකක් තමයි 3-4 විදිහට හම්බ වෙන්නේ. එහෙනම් B අනිවාර්යයෙන්ම නිවැරදි පිළිතුරක් වෙන්නට ඕනේ. ඇත්තරම ඒක නිවැරදි පිළිතුරක්. 1915 දී සිංහල මුස්ලිම් කෝලාහලය ඇතිවෙච්ච අවස්ථාවේදී බෞද්ධය වෙනුවෙන් හඬක් නගන්නට රාමනාදන්තුමා කටයුතු කළා. ඒ වගේම D නිවැරදි පිළිතුරක් ලංකා ජාතික සංගමය හදන්න ඔහුගේ සහෝදරයා වෙච්ච පොන්නම්බලම් අරුණාචලම් මහතාට සහාය වුණේ පොන්නම්බලම් රාමනාදන් මහතා. ඒ වගේම අරුණාචලම් මහතා තමයි ලංකා ජාතික සංගමයේ පිහිටුවීමේ පුරෝගාමියා මෙන්ම එහි පළවෙනි සභාපතිවරයා බවට පත් වුණේ. C පිළිතුර ගැන කතා කළොත් මේ මධ්‍යසාර පිළිබඳව අනිසි විපාක සමාජගත කරන්න කටයුතු කරපු 3 දෙනෙක් හිටියා. ඒ තමයි අනගාරික ධර්මපාලතුමා, ජෝන්ද සිල්වා සහ පියසේන පියදාස සිරිසේන මහතා යන අය.
නිසා ඒ පිළිතුරු අපිට සම්බන්ධ කරගන්න බැරි නිසා වඩාත් නිවැරදි පිළිතුරු ඉදිරි සලකන්නේ B සහ D කියන පිළිතුරු. අංක 32 යාපනය සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. ඒ කියන්නේ සාවද්‍ය කියන්නේ වැරදි ප්‍රකාශය. එතනදී විජය කුලංකෙයි යාපන රාජ්‍ය ආරම්භක පාලකයා ලෙස සැලකේ. පිළිතුර නිවැරදි. පෘතුගීසි විරෝධී වූ වීදිය බණ්ඩාර ආරක්ෂාව පතා යාපනයට පලා යාම එහෙම දෙයක් සිද්ධ වුණා. යාල්පාන වයිපමාලේ නැවති ග්‍රන්ථයේ යාපන රාජ්‍ය පිළිබඳ තොරතුරු ඇතුළත් කොට ඇත. ඔව්, ඊට අමතරව යාල්පාන වයිපමාලේට අමතරව ශීඝ්‍රාශ ශේඛර මාලේ සහ කෛලාය මාලේ කියන ග්‍රන්ථවලත් යාපනය ගැන සඳහන්ලා තියෙනවා. එතකොට සාවද්‍ය නැත්නම් වැරදි පිළිතුරු තමයි පෘතුගීසීන් කුරුදු පිළිබඳව අවධානය යොමු කළා කියන කාරණයක වැරදි පිළිතුරක්. පොද කුරුදු යාපනයේ ප්‍රසිද්ධියක් ලැබලා තිබුණේ නැහැ. ඒ නිසා එය නිවැරදි පිළිතුරක් විදිහට අපිට ගන්නට හැකියාවක් නැහැ. ඊගාවට ප්‍රශ්න අංක 33. A සිට D දක්වා ඇති තනතුරු නාම අතුරින් සෝල්බරි සහ 1978 ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණ ක්‍රියාත්මක වීමේදී අහෝසි යූ තනතුරු නාම පිළිවෙලින් දක්වන්න කියලා තියෙනවා. අපට තනතුරු හතරක් දීලා තියෙනවා ප්‍රශ්න අංක 33. එතකොට සෝල්බරි ආණ්ඩුක්‍රමයේදී ආණ්ඩුකාරවරයාගේ තනතුරු නැති කියලා අග්‍ර ආණ්ඩුකාර තනතුරක් එනවා. මොක 78 බි අවස්ථාවේදී නාමික විධායක ජනාධිපති තනතුර අයින් වෙලා විධායක ජනාධිපති තනතුර ලැබෙනවා. ඒ නිසා A සහ C තමයි වඩාත් නිවැරදි පිළිතුරු. ඒ කියන්නේ 33 පිළිතුරු අංක 2 තමයි වඩාත් නිවැරදි වෙන්නේ. 34 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණයක් මොකක්ද කියලා අහනවා. සෝල්බරි ආණ්ඩුක්‍රමයෙන් හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණයක් කුමක්ද? මෙහි රාජ වන්දන සභාව හඳුන්වලා දෙන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ මගින්. සර්වජන ඡන්ද බලය හඳුන්වලා දෙන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ මගින්. විධායක කාර්ය සභා ක්‍රමය හඳුන්වලා දෙන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ මගින්. ඒ නිසා වඩාත් නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දීම සිද්ධ වෙන්නේ සෝල්බරි ආණ්ඩුකා මේ මගින්. ඒ වගේම සෝල්බරි ආණ්ඩුකාර සෝල්බරි සාමිවරයා තමයි ඊට මූලිකත්වයේ ගන්න. 35 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය මින් කුමක්ද? ලංකා සම සමාජ පක්ෂය තමයි ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය බවට පත් වෙන්නේ. මොකද ඉන්න අනතුරුව තමයි 1935 දී තමයි නිර්මාණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය, ඊට පස්සේ කොමියුනිස්ට් පක්ෂය, අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය වෙනවා. ඊගාවට 36 වෙනි ප්‍රශ්නේ තහන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකය වෙච්ච SWRD බණ්ඩාරනායක මහතාගේ සේවාවන් ටිකක් තමයි මේ තියෙන්නේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම, පරාය සහ බස් ජනසතු කිරීම සහ විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම, ඒ හරහා විද්‍යෝදය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විදියටත් විද්‍යාලංකාරය කැලණිය විශ්වවිද්‍යාල විදියටත් වෙනස් වෙනවා. ඒ නිසා 36ට වඩාත් නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. 37 38 ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. 37 අහලා තියෙනවා ගොවි ජනපද පිහිටුවීමේ මූලික අරමුණ කුමක්ද කියලා. මේ කාලේ වෙනකොට වේල කලාපයේ මිනිස්සු බොහෝම අඩුවෙන් තමයි ජීවත් වුනේ. ඒ නිසා ඔවුන්ට අවශ්‍යතාවයක් තිබුණා වේල කලාපයේ ප්‍රයෝජන ගත නැති ඉඩම් වී වගාවට යොදවන්න. ඒ නිසා තමයි මේ ගොවි ජනපද පිටවනට කටයුතු කළේ. 34 වඩාත් නිවැරදි පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 1 නැත්නම් A කියන එක තමයි වඩාත් නිවැරදි පිළිතුරු බවට පත්වන්නේ. ඊගාවට බහුකාර්ය යෝජනා ක්‍රමයක් මගින් අපේක්ෂා කරන්නේ කුමක්ද? බහුකාර්ය යෝජනා ක්‍රමයක් කියලා අදහස් කරන්නේ මේ සංවර්ධන යෝජනා ක්‍රමයේ තුලින් අවශ්‍යතාවයන් කිහිපයක් සපුරා ගන්නට උත්සාහ කරන. ඉතින් ඒකට පිළිතුර විදියට අපිට ගන්නට පුළුවන් B කියන පිළිතුර. ඉහළ යන විදුලි බල ඉල්ලුම් සපුරාලීමට විදුලි බල නිෂ්පාදනය වේගවත් කිරීමට අවශ්‍ය නිසා තමයි මේ බහුකාර්ය යෝජනා
වලින් එකක් විදියට සලකන්නට පුළුවන්. 39. ටෙනිස්පිටියේ දියුරුම සහ ස්ටේට් ජෙනරල් සභාව කිසියම් කිනම් ඓතිහාසික සිදුවීමක් සම්බන්ධද? අපිට එතනදී ගන්න පුළුවන් වඩාත් දෙවැනි පිළිතුර තමයි ප්‍රංශ විප්ලවයේ සම්බන්ධව තමයි මේ ටෙනිස්පිටියේ දියුරුම සහ ස්ටේට් ජෙනරල් සභාව කියන කරුණු දෙක පදනම් වෙන්නේ. මොකද ස්ටේට් ජෙනරල් සභාව තමයි අතීතයේදී ප්‍රංශයේ පාර්ලිමේන්තුව විදිහට පාවිච්චි කළේ. ඒ පාර්ලිමේන්තුවට සමාජයේ ඉහළ ස්තරවල හිටිය පූජකයෝ රදළයෝ සහ රජතුමා එක්රැස් වෙච්ච අවස්ථාවේදී මේ සාමාන්‍ය ජනතාවට මේ ස්ටේට් ජෙනරල් සභාවට එන අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා ඒ අසලම තිබ්බ ටෙනිස් පිටියට ගිහිල්ලා ඒකනම් නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ලබා දෙනකන් ඉතින් ඉවත් නොවන බවට කරපු ප්‍රකාශය තමයි ටෙනිස් පිටියේ දියුරුම කියලා හඳුන්වන්නේ. ඒ නිසා 39 වඩාත් නිවැරදි පිළිතුර වන්නේ පිළිතුර අංක 2. අවසානයේ කතා කරලා තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතන කීපයක් පිළිබඳව ඒ අතරින් ආර්ථික සම්බාධ නැනවීමේ බලය ලැබලා තියෙන කාර්යද කියලා අහලා තියෙනවා. මෙතනින් පළවෙනි පිළිතුර මහලේකම් කාර්යාලය මහලේකම්වරයා තමයි මේ ආයතනයේ ඉන්න ප්‍රධානියා. ඔහුට යම්තාක් දුරට හැකියාවක් තියෙනවා ආර්ථික සම්බාධක පැනවීමට ආරක්ෂක මණ්ඩලයට නිර්දේශ කිරීමේ වගකීම දෙන එතුමාට. නමුත් ආරක්ෂක මණ්ඩලය මගින් ගන්නා විධිවිධාන වලට අනුව තමයි ආර්ථික සම්බාධක පැනවීම සිද්ධ වෙන්නේ. ඊට අමතරව මහා මණ්ඩලය කියන්නේ සියලුම සමාජික නේක රාශිය වඩා තීරණ ගන්න ආයතනය. වගේම ලෝකයේ ආර්ථික සමාජීය ගැටලු පිළිබඳව විසඳන ආයතනය තමයි ආර්ථික සමාජ මණ්ඩලය කියලා කියන්නේ. නිසා 40 වඩාත් නිවැරදි පිළිතුර වෙන්නේ ආරක්ෂක මණ්ඩලය. ඉතින් ඔන්න ඔයාලට පැහැදිලි වෙන්නට ඇති කොහොමද ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නේ කියන කාරණය පිළිබඳව. එමනම් අපි තවත් දවසක මේ වගේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න එකතු වෙමු. ඒ වගේම අපි දැනුම ලබා ගන්නේ හැමෝත් එක්කම බෙදා ගන්න. ඒ නිසා මේ වීඩියෝ හැමෝටම ෂෙයා කරන්න. ඔයාලගේ ඕ ලෙවල් ලියන සහ 10 වසර දරුවන්ට මේක අතිශය වැදගත් වේවි. අද අපි දන්නා කරුණු ඔබලොත් එක්ක බෙදා ගන්නේ. මොකද බොහෝම දුරස්ථ අධ්‍යාපනයක් මේ වෙනකොට තියෙන්නේ. ඔයගලගේ දැනුම වර්ධනය කරන ගත අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. සහ මේව හැමෝටම ෂෙයා කරන්න, දැනුම ලබා ගන්න, හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. තවත් දවසක අප හමු වෙමු මේ වගේ තවත් ප්‍රශ්න පත්‍රයකින්. එතෙක් ඔබට සුබ දවසක්.